වාසනාවන්ත සුබ උදෑසන ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම ලස්සන දවසේ සුන්දර දවසේ මට මේ අවස්ථාව ලබා දුන්නට දිලරුක් මහත්තයාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ ගැන කතා කරනවද කියලා ගොඩාක් කල් හිත හිතා හිටියා. අවසානයේදී හිතුව මේ ගැන කතා කරන්නම ඕනේ මොකද පණිවිඩයක් මගෙන් යමක් වෙයි කියලා මට හිතෙච්ච හින්දා. ඇත්තෙන්ම මේ ගැන කතා කරන්න සුදුසුම කාලය මේක තමයි කියලා මට හිතෙනවා. මොකද්ද ඕ ලෙවල් විභාගේ ළඟයි, ඒ ලෙවල් විභාගේ ළඟයි, ඒ වගේම ශිෂ්‍යත්ව විභාගේ ළඟයි. දැන් ඇත්තෙම ශිෂ්‍යත්ව විභාගේ තියෙනවා කියනවා, ඕන් තියෙනවා කියන ආයෙත් කියනවා කල් ගියා කියලා. ආයෙත් තියෙනවා කියන ආයෙත් කල් ගියා කියනවා. ඉතින් අපේ මේ දරුවෝ ඔළුව ගහ ගන්නවා අයියෝ කියනවා. ඒත් මට නම් පේන්නේ අම්මලාට නම් පුංචි සතුටක් ඇති වෙනවා. මොකද තව පේපර් ක්ලාස් එකක්වත් කරගන්න පුළුවන් කියලා. බලන්නකෝ ඉස්කෝලේ අධ්‍යාපනයට ගිහිල්ලා චුට්ටක් මේ දවස්වල පුදුම තරගයක් පුදුම දිවිල්ලක් තියෙන්නේ. අම්මලා ළමයව ගන්නවා ඉස්කෝලෙන් දුවනවා පන්තියට, හැල්මේ දුවනවා, අම්මලා දුවනවා, තාත්තලා දුවනවා, උඩ ළමයිනුත් දුවනවා. අනේ මේ කාලේ ආච්චිලා සියලා දුවනවා. මොකද හේතුව? අම්මලා තාත්තලා වැඩට යනවානේ. වැඩට ගියාම ආච්චිලා සියලාට තමයි ඒ බර පැටවෙන්නේ. ඉස්සර නම් ඉතින් ආච්චි සියා කියන්නේ හරිය ආසයි ගෙදර එනකොට කතාවක් අහගන්න, සින්දුවක් අහගන්න, පරණ කතා අහගන්න. අන්නේ දැන් දරුවන්ට ආච්චිලා සියලා දකිනකොට කේන්තිත් යනවා. ඒගොල්ලෝ දැන් පන්ති ළඟ හැමදාම ඇදගෙන ගිහිල්ලා පන්තිය ළඟට වෙලා එළ තියාගෙන ඉන්නවා ළමයව. එතනින් අරගෙන ඊගාව ක්ලාස් එකට දාන්න. ඔය ළඟට ගිහිලා පොඩ අම්මා කෙනෙක් එක්ක කතා කරලා බලන්නකෝ. පව්, අම්මලත් පව්, දරුවා විතරක් නෙමෙයි අම්මලත් පුදුම පීඩනයකින් ඉන්නේ. අයියෝ කියාගත්ත ගම. ඇයි මේකින් ඒ ක්ලාස් එකට ඇදගෙන යන්න ඕනේ? ඊගොඩ රෑ ක්ලාස් එකටත් වාඩි කරවන්න ඕනේ, ගෙදර වැඩක් කරගන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ තින්නේ පුදුම පීඩනයකින් තමයි. අඩුම තරමින් පොඩා ඔයලා බලන්නකෝ ඔය ළමයි පුංචි දරුවෝ කීයක් නම් පන්ති වලට යනවද කියලා. අනිවාර්යෙන්ම ශිෂ්‍යත්වයට වාඩි වෙන ළමයි සිංහල පන්ති යනවා, ඉංග්‍රීසි පන්ති යනවා, එතකොට ගණිතය පන්ති, දෙමළ පන්ති, පේපර් ක්ලාසස්, ඔන්ලයින් ක්ලාසස්, නයිට් ක්ලාසස්, එතකොට රචනා පන්ති, ඊට පස්සේ සෙමිනාස්, ඊගාව දවසේ ඉස්කෝලේ වැඩ. පොඩ හිතන්න ඔය පුංචි ඔළුවට කොයි තරම් බරක් ඇද්ද? ඔතන දෙන හෝම්වර්ක් කන්දරාව මේ ඔක්කොම කරගෙන යන්න ඕනේ. ඉතින් මේ පුංචි මොලේ, මේ පුංචි ඇඟිලි තුඩු ටිකයි කොයි තරම් නම් වද වෙනව ඇද්ද? කොයි තරම් පීඩනයක හිතන්නකෝ. අපිට වැඩි හිටිය වශයෙන් අපිට ඔක තේරෙන්නේ නැද්ද? නෑ, තේරෙනවා. අපි නොතේරෙන ගානට ඉන්නවා. හිතන්න අපිට ගෙවල් දෙක තුනක වැඩ කරන්න තිබ්බොත් ඒ ගෙදර උයන්න ඕනේ, මේ ගෙදරත් උයන්න ඕනේ. එදෝදනම් අපිට කොච්චර අමාරු ගෙදර වැඩ ටික කරගන්නත් අපිට උදේ හිතනකොට ලොකු ස්ට්‍රෙස් එකක් එනවනේ. ඉතින් පුංචි ළමයිට කොහොම ඇද්ද? හැබැයි ඉතින් මම මෙහෙම කතා කරාට මමත් ඔය රැල්ලට අහු වෙච්ච ඔය තරඟින් දුව අම්ම කෙනෙක් තමයි. මොකද මටත් ඉන්න දරුව තුන් දෙනාම ගියේ ගමේ පාසලට. ඒ තුන් දෙනාම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා මම බලාපොරොත්තු වෙච්ච දරුව බලාපොරොත්තු වෙච්ච නෙමෙයි, මම බලාපොරොත්තු වෙච්ච හොඳයි කියන හොඳම පාසල් වලට ගියා. හැබැයි මම චුට්ටක් ඔය දැන් ඔය තරගේ ඉන්න අම්මලාට වඩානේ මට සමා වෙන්න. මං අම්මලාට වරදක් කියලා නෙමෙයි, ළමයින්ට දෙන්න හොඳම දේන් බලන්නේ. ඉතින් මමත් ඒ දේ කරා. හැබැයි මම චුට්ටක් වෙනස්. මම ළමයින්ට ශිෂ්‍යත්ව පන්තිය කියලා දැම්මේ එකම එක පන්තියකට විතරයි. මම දැම්මේ නෑ පන්ති දෙක තුනකට, එකම එක පන්තියයි. පාසල් පද්ධතිය තුල ඉගෙන ගන්නවට අමතරව එකම එක පන්තියයි දැන්නේ. මට ඉතින් පුතාගේ ලොකු ගැටලුවක් වුණේ නැහැ. මොකෝ එයා මගේ දුවලා දෙන්නට වඩා වැඩිමහල්. එයා පන්තියට ගියා, එයා වැඩේ කරා. නමුත් මට තව දුවලා දෙන්නෙක් ඉන්නවනේ. ඒ දුවලා දෙන්න අතර ලොකු පරතරයක් නෑ, අවුරුදු දෙකක වගේ පුංචි පරතරයක් තිබ්බේ. එතකොට මේගොල්ලෝ හැම වෙලාවකම බලන්නේ එකතු වෙලා සෙල්ලම් කරන්න, සාරි අඳින්න, නටන්න, මේ ඔෆිස් යනවා කියලා මගේ හෑන්ඩ් බෑග් උස්සන් අඩි උස දාගෙන ඇවිදින්න, පොල් අතු වලින් මට කියලා ගෙවල් හදාගෙන ඒවැතුද සෙල්ලම් කරන්න, සෙල්ලම් බත්තු යන්න හරි ආසයි. හැබැයි ඉතින් මට සිද්ධ වෙනවා මේගොල්ලන්ගේ සතුටට බාධා කරලා ශිෂ්‍යත් පන්තියට ගෙනියන්න. මං ගෙනියන්න හදනකොට ලොකු දුව අඬනවා බෑම කියලා අඬනවා, යන්නම බෑ කියනවා. ඉතින් මට කේන්තිත් යනවා, එහෙම කරන්න එපා පුතේ, ඔයත් ලොකු ඉස්කෝලේකට යන්න ඕනේ. මම එයාට කියනවා
එයා කියනවා පුංචි කමට කටකාරකමට ඔයා මේ ලොකු ස්කෝලෙ ගියත් ඊට පස්සේ තමයි අපව පන්ති ගෙනියනවනේ. ඔය පේන්නේ නැද්ද අයියා තාමත් යන්නේ? ඒ කියන්නේ මගේ අතින් පුංචි අසාධාරණයක් වුණා කියලා මට දැන් හිතෙනවා මගේ පුතාට. මොකද එයා ලොකු ස්කෝලෙකට ගියා, මට සිද්ධ වෙනවා එයා ඕ ලෙවල් විභාගෙටයි ඒ ලෙවල් විභාගෙටයි පන්ති දෙකකට දාන්න. ඒකත් දාන්න සිද්ධ වෙන්නේ මගේ හොඳම යාළුවා ගෲප් ක්ලාස් එකක් ලෑස්ති කරලා එවන්න එවන්න කියලා කරදර කරන හින්දා මම යවනවා. මේක මේ පුංචි දරුවන්ට තේරෙනවා. ඒ වෙලාවේදී මගේ ඇස් දෙක ඇරෙනවා. මම හිතනවා චුට්ටක් ඇත්තෙම මොකද්ද මේ ශිෂ්‍යත්වය කියන්නේ, මේ ළමයට පන්ති කියනකොට මේ තරම් මේ අමාරුවක් එන්න, හිතට අමාරුවක් එන්න. මම කල්පනා කළා ඇත්තටම මෙතන ඇති ශිෂ්‍යත්වයට ලියන දරුවන්ගේ අම්මලා තාත්තලාත් ඇති, ලියපු අයත් ඇති. චුට්ටක් කල්පනා කරන්න අපි ශිෂ්‍යත්වෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. අපේ අරමුණ අමතක වෙලා නේද? අපි බලාපොරොත්තු වෙන්නේ අපි හිතන හොඳම හොඳ පාසලකට යවන්න ඕනේ. ගමේ පාසල හරියන්නේ නැහැ. ඔව් ඒක හරි. ඇයි අපි යවන්නේ? අපි හිතනවා මේ පාසල්වල ගුරුවරු හොඳට උගන්වනවා, ක්වොලිෆයිඩ් ගුරුවරු ඉන්නේ. ඔව් ඒකත් හරි. ආය අපි හිතනවා මේ පාසල්වල පහසුකම් වැඩි. එතකොට ලැබ්ස්ද, එතකොට අපිට මේ පුස්තකාලද හොඳ පහසුකම් දෙනවා. ඊට අමතරව හොඳ තරගකාරී දරුවෝ ඉන්නේ. ඔව් ඒකත් හරි. ගොඩක් කෙනෙක් ශිෂ්‍යත්වයෙන් පාස් වෙච්ච අය. හරි. ඊට පස්සේ අපි හිතනවා හොඳ පහසුකම් තියෙනවා. මොනවටද? ස්පෝර්ට්ස් වලට ස්විමින් පූල් තියෙනවා. හොඳ කෝචස්ලා යටතේ ගොඩාක් අයට හොඳට මේ බාහිර ක්‍රියාකාරකම් කරන්න පුළුවන් කියලා හිතනවා. අපි හිතනවා ඉංග්‍රීසි දැනුමත් හොඳයි. හරි. මම කල්පනා කරනවා මේ දුව යන්න බෑ කියලා, මේ පන්ති යන්න වෙනවා කියන කතාවේදී. ඉතින් ඔය ටික අංග සම්පූර්ණ වෙනවනම් ඇයි අපි තවත් ළමයි වැදගෙන හයේ පන්ති ඉඳලා ටියුෂන් පස්සේ දුවන්නේ? ඉතින් අනේ සමා වෙන්න, මෙතන ටියුෂන් කරන ගුරුවරු ඇති. මං ඒ ගුරුවරුන්ට වරදක් කියනවා නෙමේ, මං අත්දැකීම දේ, මට දැනෙච්ච දේ තමයි මම කියන්නේ. බලන්නකෝ ලකුණු ඉහළම ගත්ත ළමයා යන්නේ නැද්ද හයේ ඉඳලා පන්ති? අනේ ළමයාට අර ගමේ ශිෂ්‍යත්වයෙන් ෆේල් වෙච්ච ළමයාට වඩා ලොකු පීඩනයක් තියෙනවා. හැම පන්තියකටම යවනවා. කොහොම බාහිර ක්‍රියාකාරකම් කරන්න වෙලාවක්? ක්‍රියාකාරකම් කරන්න වෙලාවක් නෑ. ස්කෝල් වල පේරන්ට්ස් මීටින් වලට ගියාම ගුරුවරු කියනවා මේ ළමයි බාහිර ක්‍රියාකාරකම් වල යොදවන්න, මේ ළමයින්ට වෙලාවක් නෑ, මොකද පන්තිනේ. ඊට පස්සේ පන්ති දුවනවා. එතකොට ළමයිත් එක්ක පුදුම විදිහට ආත්මార్థකාම වෙනවා. ඊට පස්සේ දෙමව්පියන්ගේ ටාගට් එක වෙන්නේ ඕලෙවල් විභාගෙට ඒ ළමයා ගන්න එක. හැබැයි මගේ දුවට මම ඒ වෙලාවේ පොරොන්දුවක් දුන්නා, පුතා ශිෂ්‍යත්ව පන්ති යන්න, මම ඊට පස්සේ ඔයාලව කිසිම පන්තියකට දාන්නේ නැහැ කියලා. මේ විශ්වාසයෙන් ඇත්තමයි කියන්නේ. බොහොම විශ්වාස කරන්න මගේ දුව හරි සතුටින් ශිෂ්‍යත්වයේ පන්තියට ගියා. ඊට පස්සේ ශිෂ්‍යත්වේ පාස් වුණා. මගේ දෙවෙනියා යනවා විහාර මහදේවි මේ සමා වෙන්න නම් කියුණා. කිරිබත්ගොඩ ප්‍රධානය කියන පාසලකට යනවා. ලොකු චූටි දුව යනවා කොළඹ තාම උසස් කියන බාලිකා විද්‍යාලයක වරම් ලැබෙනවා. මම පොරොන්දුවක් දීලා තිබේ වුණාට අම්මලා දුවන හැටි දකිනකොට මට හිතෙනවා මගේ ළමයාට අසාධාරණයක් වෙයිද කියලා. නමුත් හය පන්තියට යනවා, එයා හොඳ ලකුණු අතර ඉන්නවා. හත පන්තියට යනවා, හොඳ ලකුණු අතර ඉන්නවා. ඕ ලෙවල් විභාගයට වාඩි වෙනවා ඒ ළමයායි. ඊට පස්සේ චූටි දුව, එයාත් ඕ ලෙවල් විභාගයට වාඩි වෙනවා ඒ ළමයායි. ලොකු දුව ඇඩ්වාන්ස් ලෙවල් විභාගයට වාඩි වෙනවා ඒ තුනයි. ඉංග්‍රීසි වලටත් ඒක ඩිස්ත්‍රික් රෑන්ක් එක එයා ගන්නවා. පළවෙනි 10 වෙනිදා නා අතරට එනවා. විශ්වාස කරන්න කිසිම ටියුෂන් එකකට මම යවලා නැහැ. මම ඒගොල්ලන්ට සැහැල්ලුන් ඒවැත්‍ය කරන්න මම ඉඩ දුන්නා. මොකෝ මම දුන්න පොරොන්දුව මට කඩ කරන්න බැරි හින්දා ළමයිට බොරු කියන්න බැහැනේ. ළමයිට බොරු කිව්වොත් ඒගොල්ලෝ ඕකෙන් අපිට ආයෙත් කියන වෙලාවක් එනවා. ඉතින් හැබැයි ඉතින් පේරන්ට්ස් මීටින් එහෙම ගියාම සමහරට ගුරුවරුත් කියනවා මේ ළමයා විතර මේ පන්ති යන්නේ නැත්ේ, ඇයි පන්ති යවන්නේ නැත්ේ, යවන්න ඕනේ නේ, තරගයක් තියෙන්නේ, ගමේ ස්කෝලේ වගේ නෙමෙයි, මේ වගේ ලොකු තරගයක් තියෙනවා අම්මේ කියලා කියනවා. ඒ වුණත් මම නිශ්ශබ්ද, මම යවන්නේ නැහැ. එතකොට මගේ මේ ළමයි රිසර්ච් කරතර පස්සේ මට 4 වටින් කෝල්ස් එනවා. අනේ හරි ෂෝක් නේ, ඔයා වාසනාවන්තයිනේ, දරුවෝ හොඳයිනේ. අනේ මගේ මම වාසනාවන්තයි වගේ දරුවෝ ලබන්න. ඒ වුණත් මම ඒගොල්ලන්ට දුන්න සැහැල්ලු බව
මං හිතන්නේ ඒකට හේතුවක් වුණා. සමහර අම්මලා ඇවිල්ලා මගෙත් එක්ක මගේ යාළුවෝ කතා කරනවා, අනේ පිස්සු හැදෙනවා බලන්නකෝ, සල්ලි ටික අතට ගත්තාම ටියුෂන් වල ෆීස් ගෙවුවාම සල්ලි ඉතුරු වෙන්නේ නැහැ, සීනි නගිනවා කියනවා, ප්‍රෙෂර් නගිනවා කියනවා, ඇඟ සීතල වෙනවා කියනවා. අනේ විශ්වාස කරන්න මට ඒව ඇත්තටම එහෙම කියනවා ග්‍රීක් වගේ. ඇයි එතකොට ඒගොල්ලෝ අය කියනවා ළමයට ටර්ම් ටෙස්ට් නේ, මං එළි වෙනකම් පාඩම් කරයි කියනවා ළමයාට. අයියෝ හෝම්වර්ක් ටික අන්තිමට ළමයා පොත් ගොඩ උඩ නිදිලු. ඉතින් අම්මා හෝම්වර්ක් ටික ඉවර කරා. ඉතින් මට හරි පුදුම හිතෙනවා, ඇත්තටම මම සතුටු වුණා. මම කොච්චර සැහැල්ලුවෙන් ඉඳිවත් විශ්වාස කරන්න, මම මගේ මේ ළමයි දෙන්නග ස්පෙෂලි, මට පුතා ගැන කතා කරන්න බැහැ, මං එක පරිදි කරලා යවපු හින්දා ස්පෙෂලි එක රුපියලක් වියදම් කළ නැහැ ටියුෂන් වලට. ඒක මට දැනෙලවත් නැහැ. අන්තිම මේගොල්ල විභාග වලට ගියම මට ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ, පුදුම සැහැල්ලුවක්. දරුවන් සැහැල්ලුයි මමත් සැහැල්ලුයි. මම අධි කුසලා වන්දනා කරනවා මේගොල්ලන්ට, හෝඩියේ පන්ති ඉඳලා උගන්නපු හැම ගුරුවරයෙකුටම, ගුරුවරයෙකුටම, ඒ ගුරු දෙවිවරුන්ගේ පිටින්ම තමයි මේ ළමයි විභාග විශිෂ්ට ප්‍රතිඵල ගත්තේ. පාසල් පද්ධතිය තුළ ඉන්න ගුරුවරුන් ගැන මන්නම් කියන්නේ අපි අභිමානෙන් කතා කරන්න ඕනේ. අපේ ගෙදරදී අපි රැකවරණය දෙනවා. ඒ වුණාට පාසලේදී ඒ ගුරු අම්මලා, ගුරු තාත්තලා, ගුරු දෙවිවරු අපි දරුවන් ගැන කොච්චරනම් සමීක්ෂණයක් කරනවද? මේ ළමයි පුංචි වෙනසක් වුණොත් ඒගොල්ලන්ට දැනෙනවා, අපිට කෝල් කරලා හරි අඳගාර හරි කියනවා. විශ්වාස කරන්න ගුරුවරු දැනගෙන හිටියා මගේ ළමයි. මම ඉස්කෝලේ වල නිතරම ගැවසෙන අම්ම කෙනෙක් නෙමෙයි, ඉඳලා හිටලා යන මොකෝ මම ඒ කාලේ රැකියාව කරනවා. එතකොට මම ගිහිල්ලා වෙනවා කියලාද? හැබැයි ගුරුවරු දන්නවා මේ ළමයි වෙනුවෙන් ගුරුවරු පාසල් ආවා. සාමාන්‍යයෙන් මෙතන ගුරුවරු ඇති දන්නවා, ඇඩ්වාන්ස් ලෙවල් කරනකොට නම් ඉස්කෝලේ යන්නේ නැහැ, ඇයි පන්තිමයි යන්නේ. නමුත් මේ ගුරුවරු මගේ ළමයාට ළඟ තියාගෙන තනියම හිටියත් ගෙන්නවා. සමහර විට ගුරුවරු පාසල් ආවා මේ ළමයි හින්දා. ඉතින් මම අපි මහානේ හරිම ආදරනේ, හරිම ප්‍රශංසනීයයි මේ පාසල් වල ගුරුවරු. ඒගොල්ලෝ කැප වෙලා ඉන්නවා අපේ දරුවෙන්නේ, ඕන කැප කිරීමක් කරනවා. අපි ඒගොල්ලන්ගෙන් ප්‍රයෝජන ගන්න ඇත්තේ. ඉතින් මට සමා වෙන ටියුෂන් ගුරුවරු ඉන්නවා නම් එතන, මම කියන්නේ ටියුෂන් හොඳ නැහැ කියන එක නෙමෙයි, අපි යන රැල්ල මොකද්ද මේ රැල්ල කියන එක තමයි. දැන් මගේ ලොකු දෝන දැන් එයාට මේ හම්බුණා මේ විශ්වවිද්‍යාලේ, ඒක ඉගෙන මොනවද විශ්වාස කරන්න. සමහර දරුවෝ ඉන්නවා විශ්වවිද්‍යාල ඒ තියෙන විෂයන් වලටත් යනවා පන්ති. මේ පන්ති කියන එක හොඳ නැති වුණත් අපි දැනගන්න ඕනේ අපේට කොහොමද කරන්න කියලා. ඉතින් මම නම් ගොඩාක් සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකෝ ළමයිගේ මේ පීඩනේ ළමයිට දුන්නම තමයි ළමයි නරපේදී. ඒ ළමයිට ස්ට්‍රෙස් එක ගන්න ඒගොල්ලෝ සැහැල්ලුවේ, මමත් සැහැල්ලුවේ. මං හිතනවා මේ ගුරුවරුන්ගේ අතේ ලොකු කාර්යයක් සිද්ධ වුණා. ඊට අමතරව පසුව පිටිපස්සේ හැරිලා බලනකොට මට හිතෙනවා මමත් ගොඩක් දේවල් කරලා තියෙනවනේ කියලා. ඒ මං චුට්ටක් ඕගොල්ලන් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතින්ද මං කියනවා, අවශ්‍ය නම් අපි ඒ ගැන හිතලා බලමු. විශේෂයෙන්ම මගේ පුතා පොඩි, එතකොට මම රැකියාවට යනවා, මමයි මහත්තයා රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ටීවී බලනවා, ඩ්‍රාමා බලනවා, පුතා කාමරේ හෝම්වර්ක් කරනවා. මේ පොඩි ළමයා දුවගෙන ඇවිල්ලා මට ඇවිල්ලා කියනවා, හරිෂෝ අම්මී තාත්තී ටීවී බලන්න මම හෝම්වර්ක් කරන්න කියලා. එදා අපේ හදවත නතර වුණා වගේ වුණා. එදා අයින් කරපු ටීවී එක මේ වෙනතුරු අපේ ගෙදර ටීවී එකක් නැහැ. දැන් පුතාට අවුරුදු 27ක් වෙනවා. සමහර අවස්ථාවලදී අපි ගේන්න හැදුවා ළමයි කියන අනේ ටීවී නම් එපා කියලා. සමහර නෑදෑයෝ මට කෝල් කරලා කියන ඕගොල්ලෝ ගෙදර එන්න හිතන්නේ අඩුම තරමින් නිවුස් ටිකක් බලා ගන්න බෑ, ඕගොල්ලෝ ළිඳින ගෙම්බ වගේ. අනේ ඒගොල්ලන්ගේ සතුට වෙන්නේ මගේ සතුට කැප කරන්නේ මම සූදානම් වෙන්නේ නෑ. ඒකින්ද මේ වෙනකන් අපේ ගෙදර ටීවී එකක් නෑ. අනිත් කාරණය තමයි පුංචි කාලේ අපි ගොඩාක් පුරුදු වෙලා ඉන්න රස්සාවද ගිහිලා එනකොට ළමයාට ටිපි ටිප් පැකට් එකක්, එහෙම නැත්නම් තව ජුජුප්ස් පැකට් එකක් ඕවගේ ඉන්න. මම නම් පුරුදු වෙලා හිටියේ ළමයාට පුංචි පත්තරයක් ගෙනල්ලා දෙන්න. ළමා පත්තරයක් ගේනවා. ළමයා ඉස්කෝලේ යනකොට අපේ ගෙදර ළමා පත්තර මිටියයි. ඉතින් මිහිඳ පත්තරේ, විජය පත්තරේ පොඩ මතක් කරලා බලන හරිම සුන්දරයි. ඒ පත්තරවල තියෙන දේවල් ළමයට මුළු ජීවිත කාලෙම ආදර්ශමත් කතා.
ප්‍රහේලිකා. ඊට පස්සේ අනිත් එක තමයි හොඳම වාසිය තමයි ඉස්කෝලෙන් කරන් එන්න කියන හෝම්වර්ක් ටිකට අවශ්‍ය කරුණු කරනා ටික ඔක්කොම ඒ වගේ තියෙනවා. ආය මේ පින්තූර පොළ හොයන්න, ඒ කඩේ මේ කඩේ රෑ තිස්සේ දුවන්න වෙන්නේ නැහැ. ඒක ලොකු පහසුවක් වුණා. අනිත් කාරණේ තමයි අපි පුරුදු වෙලා ඉන්නෝනේ ළමයාගේ හෝම්වර්ක් ටික අපි කරන්න. විශ්වාසයෙන් කියන්නේ මම නම් මොන්ටිසෝරි ඉඳලාම හෝම්වර්ක් මම නම් කරගෙන ළමයා හෝම්වර්ක් කරගන්නේ. සමහර බලන්නකෝ මොන්ටිසෝරි ළමයට කියන බෝලයක් අරගෙන කියලා රවුම. මේ ළමයා හරි රවුමක් යනයි යන පුළුවන්ද? අපි දන්නවනේ මෙතන තව ගොඩාක් දැනුවත් දෙමව්පියෝ ඇත්තේ. එහෙම අඳින්න බෑනේ ඕක කැඩිලා. ඉතින් ඕක හරි රවුම අඳලා යනවනේ. එතකොට කොහොමද ගුරුවරයා ළමයා ගැන තේරුම් ගන්නෙ? එයාගේ බුද්ධි මට්ටම ගැන බෑ. මම නම් ඇත්තම කියන්නේ මම නම් ළමයිගේ හෝම්වර්ක් කවදාවත් කරේ නෑ. හැබැයි පහසුතල පහසුකම් ටික මම සැපයුවා. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ටික මම සපයලා දුන්නා. අනිත් කාරණේ තමයි පොත්වල කවර දාන එක පුංචි කාලේ දාලා දුන්නා. පස්සේ ලොකු වෙනකොට මම ඒක නතර කරා. ඒක නතර කරලා ඒගොල්ලන්ට සමාහට නීට් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ඒක කරගෙන යන්න ඕනේ. අනිත් එක තමයි මගේ ළමයි පාඩම් කරේ සාල්. මම කාමරවලට දෙන්නේ නැහැ. ඔක්කොම පාඩම් කරන්නේ සාල්. අපිත් ඉන්නවා. අපිත් අපේ වැඩ කටයුතු කරගන්න ඒගොල්ලන්ට බාධාවක් නොවෙන්න. ඒගොල්ලෝ සාලෙට වෙලා පාඩම් කරන සමාඩ අපේ බිත්ති හරියට පන්ති කාමර වගේ ඒගොල්ලෝ වෙන නෝට්ස් දාලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ පාඩම් කරනවා. ඉතින් අපිට පේනවා ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. අනිත් කාරණේ තමයි අපි මේ කියනවනේ දැන් පේරන්ට්ස් මීටින් ගියාම දුවරු ඒගොල්ලන් වරදක් නෙමෙයි ප්‍රින්සිපල්ලා කියනවා මේ ඒගොල්ලෝ නියදියක් කරන්න කියන්නේ ඇත්තට ඇත්ත කතා කරන්නේ. නමුත් කියන මේ ළමයි විශ්වාස කරන්න එපා. ළමයි කියන්නේ මහා හොරු. ඒ කණෙන් ඉඳලා මේ කණෙන් මේ ඕගොල්ලන්ට පෙන්වන්න එකක් කරන්නේ තව එකක්. අනේ මම නම් විශ්වාස කරන මගේ ළමයිව මම 100%ක් විශ්වාස කරා. ඒ විශ්වාස කරන බව ඒගොල්ලන්ට පෙන්වුවා. එතකොට ඒගොල්ලෝ කවදාවත් වැරදි කරන්නේ නැහැ. ඒ ළමයින්ට ඒ විශ්වාසය දුන්නම ඒගොල්ලෝ කොහොමද වැරද්දක් කරන්නේ? අනේ අම්මා තාත්තා අපිව මෙච්චර විශ්වාස කරනවා. කවදාවත් වැරදි කරේ නැහැ. ඒකින්ද ළමයි විශ්වාස කරා. මම නම් ගොඩාක් විශ්වාස කරා. ඒකත් එකම දැන් තියෙනනේ ෂෝට් නෝට් බුක්ස් පොඩි පොඩි ඒවා. මම නම් ඒවා ගෙනත් දුන්නේ නැහැ. මොකද අපි ඉස්සර අපි කොහොමත් පාඩම් කරලා ෂෝට් නෝට් එකක් ගන්නවා. ඉතින් ඒක තමයි අපේ මතක තියෙන්නේ. විභාගයට යන්න දවස්කට දෙකකට කලින් අපි ඒක බලලා එතකොට අපි පාඩම් කරපු ඔක්කොම මතක් වෙනවා. මම නම් ෂෝට් නෝට් බුක්ස් ගෙනත් දුන්නේ නැහැ. මන් දන්නේ නැහැ මම හරිද වැරදිද කියලා. මම මේ කරපු දේවල් ටික තමයි කියන්නේ. අනිත් එක තමයි මගේ ළමයි ඕ ලෙවල් පාස් වුණාට මගේ අක්කලා අයියලා පව කෝල් කරලා කිව්වා හා එහෙනම් දැන් ඔබ බයෝ කරන්න පුළුවන්. දුවට ආයාව ඉංජිනේරින් දාන්න. අනේ මට ඕක සිද්ධ වුණා මොකෝ මට කැමති දේ මට ගෙදරින් කරන්න දුන්නේ නැහැ. ඉතින් මට ඒක මතක් වුණා මම ළමයිට මට අවශ්‍ය දේ කරන්න කිව්වේ නැහැ. ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ තෝරගත්තේ ආර්ට්ස් විෂයයක්. මගේ ලොකු දුවත් තෝරගත්තේ ආර්ට්ස් විෂයයක්. පොඩි දුවත් තෝරගත්තේ ආර්ට්ස් විෂයයක්. පොඩි දුව මෙසරේ ලෙවල් කියන මම ඔයගොල්ලන්ට ඒක ඉතිසාර එක කියන්න මම හිතන හොඳ වෙයි කියලා. මොකෝ ඒගොල්ලෝ හරි නිදැලි ජීවත් වෙන හින්දා හරි මේක අනිත් එක තමයි මම හැම වෙලාවෙම ඒගොල්ලන්ට කිව්වා බැරි ළමයි පන්තියේ ලකුණු අඩු ළමයි එහෙම ඉන්න දෙන්නපා. ඔයගොල්ලෝ පුළුවන් තරම් උදව් කරන්න. මෙයා මගේ මට මතකයි මගේ දුවලා ඒගොල්ලෝ අඬ ගහලා ඉන්ටර්වල් එකේ උගන්නලා තියෙනවා. එතකොට ඒ අම්මලා මට කෝල් කළා මට ස්තුති කරන. ඇත්තම කියලා මම ළමයිට ගොඩාක් ආදරේ. මගේ ළමයින්ට විතරන්නේ මම කොයි ළමයටත් ආදරේ. පන්ති කාමරයක් තුල ළමයෙක්ට ට්‍රිප් එකක් යන්න මුදල් අවේගකමක් තියෙනවනම් මං කාටවත් නොදැනෙන්නේ ඒ ළමයට සල්ලි ටික බඳිනවා. ඒ කියන්නේ ඒ ළමයා ඒක විඳින්න ඕනේ හින්දා සමහරවිට ඉතින් ගොඩක් අය කියනවා ඉතින් ඔයා හොඳ හින්දා ළමයි හොඳ වෙන්නේ ඒක කියලා. මම දන්නේ නැහැ ඒක ඉතින් අපේ වැරදි ඇති ගොඩක්. නමුත් කරන්න උපරෙමේ අපි ඒ ළමයි වෙන්නේ දේවල් කරන්න ඕනේ. අනිත් එක තමයි හැම වෙලේ මම කවදාවත් ගුරුවරයෙක්ව ගෙදරදී විවේචනය කරන්නේ නැහැ. සම ගුරුවරු කියන්නේ මිනිස්සු. ඒගොල්ලෝ අතින් පුංචි පුංචි වැරදි වෙන්න පුළුවන්. නමුත් පාසලට ගියාම අපේ දරුවන්ගේ අම්මා තාත්තා ඒගොල්ලෝ ඉතින් අපේ අතින් වැරදි වෙන්නේ නැත් එහෙනම් ඒගොල්ලෝ වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි ඒගොල්ලන්ට සමා ඒගොල්ලෝ ආදරේ කරන්න ඕනේ. භක්තිවන්ත වෙන්න ඕනේ. දරුවන්ට ඒ බව කියලා දෙන්න ඕනේ. ඒකදී මම හිතන්නේ ඒකත් එක්තරා කාරණයක් වුණා. මම ගොඩාක් කියන්න ඕන දේවල් ටික මම කරගත්තා. එතකොට අනිත් එක තමයි මම ගණ දෙවි බුදුන් හොඳට වඳිනවා ගෙදර ළමනුත් වඳිනවා ගණ දෙවියෝ වන්දනාමාන කරනවා ළමයින්ටත් කියලා දෙනවා. ඉතින් ළමයින් ගොඩාක් විශ්වාස කරනවා අපිට
උදව් කරනවා කියන එක ඒගොල්ලන් තියෙනවා ගොඩාක්. ඒගොල්ලන් ගල එතකොට තියෙන ආත්ම ශක්තිය හොඳට ඇති වෙනවා අපිට උදව් කරනවානේ. ඒකේ කරනවා ඔය මම පාවිච්චි කරපු දේවල් ටිකක් තමයි මම කිව්වේ. මම ට්‍රික්ස් ටිකකුත් පාවිච්චි කරා මම ඒක ඔයගලන්ට කියන්න. මොකද මට මතකයි අපේ චූටුදු තුනේ පන්තියේ විතර වගේදී මේ එච්චරම හරි නෑ. කියන්නේ දැනුම මද වගේ ගැද්දක් දැනුම ටීචර් මට කතා කරලා කියනවා අක්කා වගේ නෙමෙයි නංගි අම්මේ මොකක් හරි පියවරක් ගන්න අහවල් පන්තියේ තියෙනවා අන්න ඒකට දාගත්තොත් හොඳයි. ඉතින් මම කල්පනා කරනවා මේ පුංචි ළමයා තුනේ පන්ති යවන්න බෑනේ. මම කල්පනා මම චූටි දුව ආදරෙන් අඬ ගහලා ළඟට කියන පුතේ හැමදාම ස්කූලෙල් ඇවිල්ලා ආවම ඔයා මම ගෙදර ආපම වැඩ ඇරිලා මම ඔයාගෙන් එන ඉගෙන ගන්න. ඔයා ස්කූලේ ඉගෙන ගත්ත ටික මට උගන්වන්නේ. ඉතින් මෙයා මම එනකොට පුංචි සාජ පුත ඇඳගෙන කෝට්ටක් අතේ තියාගෙන හරි සතුටින් ඉන්න මට උගන්වන්න. මම විතරක් නෙමෙයි ගොඩක් අන්න මහත්යත් ඉඳ ගන්න. පුතත් ඉඳ ගන්න දුවත් ඉගෙන නංගිගෙන් ඉගෙන ගන්න. යාට ඉතින් හරි පොඩි ළමයිනේ හරි ආසයි. අපෙන් ප්‍රශ්න අහන උගන්වන්නේ යන අපේ ඕමනාවෙන්ම වැරදි ඒවා කියනවා. එතකොට එයා නැහැ නැ නැ ඒක වැරදි මෙහෙම. විශ්වාස කරන්න මාස 6-7ක් යනකොට දරුවා අර පසුගාමි හොයිටපු ළමයි ඉදිරියට එන පටන් ගත්තා. අනිත් අපේ ජීවිතේම වෙනස් කරපු කාරණේ මං කියන්නම්. මගේ ලොකු දුව 7 පන්තියට යනවා. 6 පන්තියේ ළමයි මෙයාට ගොඩක් ආදරේ. මොකද මෙයාට උගන්වන්නේ උදව් කරනවානේ. ඉතින් මෙයා ළමයි අතර ජනප්‍රියයි. ඉතින් 7 පන්තියේදී තියෙනවා මේගොල්ලන්ට මේ පන්තියේ නායකයා තෝරන්න ඡන්දයක්. ඡන්දේ මගේ දුව පළවෙනියට එනවා. නමුත් ටීචර් කියනවා අපෝ ඒ ටීචර් අලුත් ටීචර් කෙනෙක්. එයා කියන නෑ නෑ. ඔයාට දෙන්න බෑ. ඔයා කතා කරන ළමෙක් නෙමෙයි. ඔයා කොහොමද පන්තියක් හැල් කරන්න කියලා ළමයි ඉස්සරහා මෙයාට කියනවා. මෙයා පුදුම විදිහට මානසිකව වැටෙනවා. වැටිලා ඉවරලා ගෙදර ඇවිල්ලා අඬනවා. ඉස්කෝලේ යන්න බෑ කියනවා. ඇයි අමි මට දුන්නේ නැත්තේ මට හරි දුපයි කියලා කියනවා. මම කියනවා පුතේ ඔයා 7 13ට යනකම් මට යන්න පුළුවන්. ඉතින් ඔයාට ඔය කීනම් අවස්ථාවක මොන්ට වෙන්න පුළුවන්ද? ඉස්කෝලේ ශිෂ්‍යනායක බැජ් එක ගන්න පුළුවන්ද? කලබල වෙන්න එපා. මම ටීචර්ත් එක්ක කතා කරන්නම්කෝ කියලා දරුවව මේවා කළා. දරුවා පාසල් යනවා. මහත්තයත් එක්ක හොරාට කතා කළා. මම කියන මෙයාගේ දුර්වලකමක් ඇති. මහත්තයා පොඩක් කේන්තිත් යනවා. ඔයා යන්න ටීචර් හම්බෙන්න. කියලා නෑ එහෙම යන්න ඕනේ නෑ. ගුරුවරේ අදුව දැක්ක හින්දානේ කිව්වේ කියලා මම මගේ වැඩිමල් දරුවත් එක්ක කතා කළා. දානවා ගෙදර මීටින් එක. පටන් ගන්නවා මීටින් එක. ඒකෙල්ලා සභාපති ලේකම් තනතුරු දෙක දෙන්නේ මේ චූටි දරුව දෙන්නට. ඒ දෙන්න ලස්සට මීටින් එක මෙහෙවරේ කොට තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ මොකද කරන්නේ අපිට නටන්න කියනවා සින්දු කියන්න කියනවා හැමදාම කියන ඊගාව දවසේ එනකොට ඔන්න ඔයා මේ රචනාව කතා කියන්න ඕනේ එහෙම කියලා කියන. ඉතින් හරි සුන්දරයි. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ දෙන්නේ අපි කරනවා. හැබැයි මගේ අරමුණ ඒක නෙමෙයි. මේ ළමයාගේ අඩුපාඩු ටික හදාගන්න. ඒක මට හොඳ අවස්ථාවක් වුණා. ගෙදර හැම දෙනාගේම අඩුපාඩු ටික හදාගන්න. වාරයක් එනවනේ අපිට කතා කරන්නේ. මම කතා කරනවා. කතා කරනකොට මම කතා කරන්නේ මෙයාගේ හොඳ පුතාගේ හොඳ මහත්තයාගේ හොඳ. ඉතින් මට මහත්තයාගේ පව අඩුපාඩු ටික හදාගන්න එතන ලොකු අවස්ථාවක් වුණා. එතකොට ඉතින් මේගොල්ලෝ හොඳම කී කියනවා හද සතුටුයි. ඉතින් මම කියන මට අහසයි හොඳ මම්ම වෙන්න. මගේ අඩුපාඩු ටිකත් ඔයගොල්ලෝ කියන්නකෝ කියලා. එතකොට ඔන්න කියලා අම්මිට දාතරහ ගියා. මෙහෙම වුණා එහෙම වුණා කියද. එතකොට ඒගොල්ලන්ගේ ඒවත් මම කියනවා. එතකොට ඒවා කියනකොට ඔන්න මූණු හරිනේ කේන්ති යනවා. එතකොට හැබැයි ඒ කේන්ති යන බව කේන්ති ගියා කියලා පිළිගන්නත් කැමතියි. ඊට පස්සේ ඔන්න අපේ ගෙදරට එන ඇංග මැනේජ්මන්ට් බෝඩ් එක. ඇංග මැනේජ්මන්ට් බෝඩ් එක කෙල්ලනු බිත්ති. බිත්ති එලලා ලොකු දුවට තරහ යනකොට මම තමයි කියලා මාක් කරන්නේ. එතකොට මට තරහ ගියාම සමාන පුතා වෙන්න පුළුවන්. උඹ කෙනෙකුට තරහ යනවා ආයෙත් එකන දුවල ගිහලා මාක්ක. පුදුම මේ හවසට බලනකොට 600යි 500යි පුදුම ගණන් වලින් තරහ ගිහිනවා. කාටවත් නෑ කියන්නේ දැන්. ඒකන ධර්ම තරහ ගියද නම් මාක් කරේ කියලා. පස්සේදී අපි ඕක මැනේජ් කරන්න බලනවා. හේද. දැන් අපි ඇත්තටම ඉතින් නරක වචන පාවිච්චි කරන්නේ නෑනේ ගෙවල් වල. ඒ ශබ්දෙන්නේ මම මොනවද ඔය දුව කියනකොට මෙයා අර පෑර අතරන මොනවද ඔය දුව කරන්නේ මගේ පැටියෝ කියුවොත් ඒක තරහ ගිහිල්ලා නෑ. මට බෑ අම්මි කියලා. එතකොට මම පෑන උස්සයි යනකොට එයා කියලා අනේ නෑ සුදු අම්මියෝ කියලා එයා කියනවා. එතකොට හැමෝම ඒ තරහ කියන එක මැනේජ් කරන්න පටන් ගත්තා. එතකොට විශ්වාස කරන ඊගාවට අපි
තමන්ට තරහ ගියාම තමන් කියලා මාක් කරන්නේ. එහෙම නීතියක් ගෙනවම මොකද නැත්තම් රිසල්ට් එක හැම සතියෙම මීටින් එකට අරන් එනවනේ. සෙනසුරාදා අනිවාර්යෙන් මීටින් එක තියෙනවා. ගෙදරට කෙනෙක් ආවොත් අපේ වැඩේ නවත්තර ඉන්න එයාටත් උදේ සහභාගී වෙන්න පුළුවන්. එයාට ඒක කොපි කරලා ගෙදරට අරන් යන්න පුළුවන්. ඒක හිමින් විශ්වාස කරන්න ටික දවසක් යනකොට පුදුමාකාර විදිහට තරහ යන්නේ මැනේජ් වුණා. ඊට පස්සේ අර බෝඩ් එක ඇත්තම අපේ ගෙදර නැහැ. අයින් වුණා. දැන් ඉතින් ගෙදර රහේ ඉත හැබැයි කේන්ති යනවා. ඉතින් පවුල අතර කේන්ති යන බලන්නේ. ඒ ගියත් අපි මැනේජ් කරගන්න ගන්නවා. ඉතින් ඒ මම ඒ ගුරුවරයාට මගේ දුවට පන්ති නායකකම දුන්නේ නැති ගුරුවරයාට අධික උස්සලා වන්දනා කරන අපේ ගෙදර පුදුම චේන්ජ් එකක් වුණා ඒ හේතුවකින්ද. ඒක පුදුම නැත්නම් මීටින් එක පටන් ගන්න නැහැ අපි කවදාවත්. ඒ මීටිනේ පටන් ගන්න අවශ්‍ය නැහැ. විශ්වාස කරන්න ඔය පීටිනේ පටන් ගන්න කාලේ අපේ ගෙදර කපරාරු කරලා තිබ්බේ නැහැ. බීමට ටයිල් කරලා තිබ්බේ නැහැ. ගොඩාක් අඩුපාඩු. හැබැයි ළමයින්ට අපි පොරොන්දු දුන්නා. ළමයින්ට අපි ඒ වෙලාවේ පොරොන්දු දෙනවා. අපි මේ දේ කරනවා. එතකොට මේගොල්ලගේ ටාගට්ස් ද, ඇචීව්මන්ට්ස් ද, මේගොල්ලගේ අනාගතය. මේ මීටිනේක පුදුමාකාර චේන්ජ් එකක් ගත්තා. ඒක මන් දන්නේ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගොඩාක් හේතුවක් වුණා මෙන්න මේ කාරණේ. ඉතින් ඕගොල්ලෝ දවසක try කරලා බලන්න කොච්චර ලොකු change එකක් ගන්න පුළුවන්ද කියලා. දැන් ඒක අපේ ඉදර business කියන තැනට ඇවිල්ලා ඒ targets තමයි කතා කරන්නේ. මගේ දුවලා තමයි ඉගෙන ගන්නවා. නමුත් ඒගොල්ලන්ගේ බුද්ධි කුපිය ගන්න ඒගොල්ලමයි. ආඩම්බරින් කියන්නේ අපිට කිසිම පීඩන දෙන විශ්වාස කරන්න දුවට එදා මොන්ටර් කම දෙන්න බැහැ සුදුසු නැහැ කියලා හිතපු තැන ඊට පස්සේ ඉස්කෝලේ ඕන වගකීමක් බාර දෙනවා දරුවට. ළමයා බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කර ඒ වගේ ප්‍රධානකම හම්බුනා. මොනිටර් වුණා කීප වාරයක්, ශිෂ්‍ය නායකයා වුණා. ඒ විතර නෙමෙයි පාසලේ තෝරනවන හොඳම ළමයි. හොඳම ළමයි තුන් දෙනාගේ යෝජිතනමක් වුණා මගේ දුවගේ නම. මේ පාරත් ඔන්න ඉන්ටර්විව් ගියා. මොකද උනේ කියලා මම කියන්නම්. ඉතින් දරුවෝ හරි ආතරේ. පේරන්ට්ස් මීටින් ගියාම හොඳ කියනවා. අම්මා කෙනෙකුට අහන්න ආසයි දරුවේ හොඳයි කියලා. ළමයිගේ ඔළුව අත ගන්නවා. මෙයා ගැන කියලා වැඩක් නැහැ කියනවා. මෙයා ඒ වගේම දරුවෝ අතරත් ප්‍රසිද්ධයි. උදව් කරන හින්දා අම්මලා ගොඩාක් ආදරේ. ඉතින් ගොඩක් චේන්ජස් තිබ්බා. එතකොට හරි සතුටුයි. පුදුම සැහැල්ලුවක්. ගෙදර ස්ට්‍රෙස් එකක් නැහැ. හැම වෙලාවෙම මොකක් හරි විහිළුවක් කරන. දැන් මේ අපේ දෙමව්පිය අපේ අතර ලොකු පරතර ළමයි අතර ලොකු පරතරයක් නැහැ. ඒ කියන්නේ අපේ හැමදේම හිනාවෙලා කතා කරන විහිළු කරනවා සින්දුවක් කියනවා. හරිම මන් දන්න ඒ රිලැක්ස් එක මට කියන්න බෑ. ඒක අනේම සමායන මම මේ වගේ පම්පෝරියක් මොනවද කියනන්නේ. මේ ඇත්තෙම මං අත්විඳින සැහැල්ලුව මං ආසයි ඔයගොල්ලොත් විඳිනවා නම්. ඒ බලන්න අපිට ඇත්ත පැනඩෝලයක් ඔබුණ ලෙඩක් හැදෙන්නේ නැහැ. ඉතින් අනිත් ඒගොල්ලෝ අපේ සෞඛ්‍ය ගැන ගොඩාක් හිතනවා. ඒගොල්ලෝ කියනවා අම්මා ව්‍යායාම කරාද තාත්තා ව්‍යායාම කරා ඒගොල්ලෝ හොයන්නේ. සමහර මම අප්සෙට් එකකින් ඉන්නවා FB ගියා නේද? පුතා කියනවා අම්මා FB යනවද කියලා බලන්න නම් යන්න දෙන්නේ නැහැ. නිවුස් බලුවා නේද? ඒගොල්ලෝ තමයි අපෙන් අහන්නේ. ඉතින් හරි ළමයි කියන්නේ සුන්දරයි අපිට ගොඩාක් වෙනස් කරගන්න පුළුවන්. අපි වෙනස් වුණොත් ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියන එක තමයි මට හිතෙන්නේ. ඉතින් මම ජීවනේ දරුවක් පාසල් කාලේ වෙච්ච ලොකුම සිදුවීමක් කියන්න මෙයාගේ පන්තියේ ඉන්න දරුවේ පොඩි ප්‍රශ්නයක් කියලා ඒ ලෙවල් පළවෙනි ටර්ම් එකේදී ඉස්කෝලේ යන්න බෑ කියලා ගෙදර නතර වෙනවා. අමාරුවෙන් හිටපු පවුලක් මම හොඳට දන්නවා. දුව මට ඇවිල්ලා කියනවා අම්මේ අහවලා පාසල් එන්නේ නැහැ පොඩ්ඩක් බලන්න කියලා. දෙතුන් පාරක් වුවත් ඇත්තටම මටත් ඒක කරගන්න මට වෙලාවක් තිබෙන්නේ. අවසානයේදී මමයි මහත්තයයි ගෙදරට යනවා. දරුවත් එක කතා කරනවා. එයා අම්මා කියන ටීචර්ස් ලත්තාව ගොඩක් මං හිතන්නේ මෙයා වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා. මම ආදරෙන් දරුවට කතා කරනවා. ඒගොල්ලෝ දන්නවා මම කොහොමද ඒගොල්ලන්ට ආදරේ කියලා. කතා කරලා මම එවෙලිම ගුරුවරයාට පන්ති භාර ගුරුවරයාට කතා කරලා කියනවා මේ දරුවා හෙට ඉඳලා පාසල් දෙනවා. ටීචර්නම් බාර ගන්න මෙයාගේ වරදක් තිබ්බොත් අපි බලමු පස්සේ කියලා. ඒ ටීචර් මම කවදාවත් දැකලා නැහැ. මං ගෙදර ඇවිල්ලා ටීචර්ට කෝල් කරනවා විශ්වාස කරන ළමයා පාසල් යනවා. මට හරි සතුටුයි. මේ ළමයා ඇඩ්වාන්ස් ලෙවල් හොඳටම පාස් වෙලා විශ්වවිද්‍යාලයට වරන් ලැබුණා. මට එදා මගේ දරුවා ශිෂ්‍යත්වයේ විශ්වවිද්‍යාලේ වරන් ලැබුවට වඩා සතුටක් දැනුණා. මොකද මේ දරුවා සමහරට ජීවිතේ පවා නැති වෙන ඉරපු තරුවෙක්.
ගොඩක් සතුටුයි, ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. මම මේ කතා කරේ ඇත්තම ඇත්ත. මම ගුරු වරුන්ට, ගුරු දෙවිවරු කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ ගොඩාක් අපිට අපේ දරුවන්ගේ යම්කිසි විශිෂ්ටත්වයක් තියෙනවද, ඒකට සම්පූර්ණ ක්‍රෙඩිට් එක ලැබෙන්නේ පාසල් දරුවන්ට, ගුරුවරුන්ට, ගුරු දෙවිවරුන්ට. මම මේක හින්දා ගුරු දිනේ කියලා දවසක් එනවනේ, එදාට දරුවන්ට වෙලාවක් තිබෙන්නේ නැත්නම් මම හරි කතා කරලා ස්තුතිවන්ත වෙනවා. හැම මේගොල්ලන්ගේ මොකක් හරි උසස් වීමක්, මොකක් හරි ප්‍රතිඵලයක් තිබ්බම මම කෝල් කරලා කියනවා. ඒගොල්ලෝ හරි ආදරේ දැනටත් ඉතින් පෙරේද දුස්කෝට ඇලගෙන අපි ඔළුව රිදින ඔළුව අත ගාලා ටීචර්ස්ලා කියලා ඉච්චරකට. ඉතින් ළමයි කියන්නේ ගොඩාක් හොඳයි, ගුරුවරුත් හොඳයි, අපිත් හොඳයි. ඉතින් අපි දැනගන්න ඕනේ අපි එක වෙනස් කරන ජීවත් වෙන්න තියෙන. මං ලොකු මහත්තයර බාර දෙනවා නේ සමා වෙන්න. මං ටියුෂන් හොඳ නැහැ කිව්වෙත් නෑ. මගේ අත්දැකීම් ටිකක් තමයි මම ඔයගලත් එක්ක බෙදා හදාගත්තේ. ප්‍රාර්ථනා කරන සුන්දර දවසක්. එහෙනම් ස්තුතියි.